बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संगं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संगं शरणं गच्छामि, तिसरण गमनं संपूर्णं, पाणातिपाता वेरमणी सिक्खापदं समादयामि, अदिन्नादाना वेरमणी सिक्खापदं समादयामि, कामेषु मिच्छाचारा वेरमणी सिक्खापदं समादयामि, मुसावादा वेरमणी सिक्खापदं समादयामि, सुरामेरय मज्जपमा दत्ताना वेरमणी सिक्खापदं समादयामि, तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्पमादेन संपादेत्। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता, सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं, धम्मस्सवनकालो अयं बदन्ता, धम्मस्सवनकालो अयं बदन्ता, धम्मस्सवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स, नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कार्मिक श्रद्धा कामी पिंगतुनी अपे मैं गृहाधिपति तुमान अपे मैं तुमा एवागे मैं मैतिनी दिया निबरु देना बहुम श्रद्धा बें पाउले सहोदर सहोदरियां ඒ පවුලට එකතු වෙච්ච අය දරුවෝ හැමෝම එකතු කරගෙන පවුලේ කල්යාණ මිත්‍රයොත් අඬ ගහගෙන ඉතාම උතුම් පින්කමක් ඉතාම උසස් පින්කමක් සිදු කරන අවස්ථාව. ඉතාම සතුට වෙනවා පළවෙනි අවස්ථාවට අපේ මේ නිවසට මේ වගේ ධර්ම පින්කමක් සිදු කරන්න අපිට ආරාධනා කිරීම ගැන. පින්කමේ අරමුණු කීපයක් තියෙනවා. ආර්යදාස සමරතුංග, රෙජිනා දමයන්ති සමරතුංග, ආදරණීය මවට සහ පියාට, ඒ නෝනගේ නෝනගේ මවයි පියයි. ළඟට මල්ලිකා වික්‍රමතිලක, චාල්ස් ඩාස් වික්‍රමතිලක ඔබතුමාගේ ආදරණීය අම්මා තාත්තට, ඔබතුමාගේ සොහොයුරා හේමන්ත වික්‍රමතිලක එතුමන්ට පින් අනුමෝදන් කරන්නට, जस्टिन पेरेरा, रीटा पेरेरा, आईवी पेरेरा, अनुला मडवल, पैलिस पेरेरा सह ग्रेस मैटिल्डा कियन मे स्थाने सिटीन अनेकुत पिंगवत पिरिसगे नमिम्मियगे नयांट पिंग अनुमोदन करन्न मव्वरु पियवरु आची अम्मला सीयला मे दूलगे पुतालगे पिन देन्न तमाई अद मे वगे पिंकमक मे निवसे सिद्ध कराने අපිටම සතුට වෙනවා අපිට ආරාධනා කිරීම ගැන මේ පවුලට අපේ ආශිර්වාදේ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා සෙසේම අපේ හේමචන්ද්‍ර ගුණසේකර පියතුමාත්ම මෞතුමියත් අපිට මේ රටට වඩින්න කියලා ආරාධනා කරා මේ අවුරුද්දේ ඒ අනුව ඔබටත් මේ වේලාව වෙන් කරගෙන
මේ වගේ ධර්මානුශාසනයකුත් දානයකුත් පූජා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළා හරි දුර්ලභයි බුද්ධෝත්පාදයක්. බුදුවරයෙක් පහළ වීම ඉතාම දුර්ලභ දෙයක්. සමහර කල්ප තියෙනවා එක බුදුහාමුදුරු කෙනෙක්වත් නැතුව. ඒවට කියන්නේ ධර්මයේ බුද්ධ ශූන්‍ය කල්ප. බුදුවරු නැහැ. කල්ප කිව්වම ඒක ඇත්තටම කිව්වොත් මේ ඉලක්කම් වලින් පෙන්නලා දුන්නට බින්දු මෙච්චරයි කියලා කිව්වට මිනිස්සුන්ට ඒක විශ්වාස කරන්න අමාරු තරම් තේරුම් ගන්න අමාරු තරම් අති දීර්ඝ කාලයක්. ඉතින් බුදුහාඳුරෝ ඒ වගේ තේරුම් ගන්න අමාරු දේවල් තෝරලා දෙන්න යොදාගත්තේ මේ උපමා. උපමා එක වෙලාවක එක භික්ෂුන් වහන්සේ නමක් සංයුක්ත නිකායේ තියෙන සූත්‍රයක තියෙනවා. එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා බුදුහාඳුරුවන්ගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ නිතර මේ කල්පය කල්පය කියලා කියනවා. කල්පයක් කියන්නේ කොතෙක්ද? ඔච්චර කාලයකටද? කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් භික්ෂුව එම්බා මහණ, නුඹට මම එය කීවට තේරුම් ගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අවුරුදු වලින්, මාස වලින්, සති වලින්, දින වලින් නුඹට කල්පය ගැන කිව්වට නුඹට තේරුම් ගන්න තරම් ප්‍රමාණවත් නුවණක් නුඹට නැහැ. ඒක දුෂ්කරයි. හැබැයි ආන්දරු හරි බුද්ධිමත් ආන්දරු කියන උන්වහන්සේ හරියට අහන්නිට බුදුආන්දරු කියපු වචන උන්වහන්සේ කිව්වේ බෑ කියලා නෙමෙයි, දුෂ්කර අමාරු කියලා. දැන් අපි ගොඩාක් අය එක්ක රණ්ඩු වෙන කාරණයක් නෙවෙයිනේ. අපි මොකක් හරි කිව්වොත් මට ඒක කරන්න ටිකක් අමාරුයි කිව්වොත් අපි හිතන්නේ එයා බෑ කිව්වා කියලා. අපේ ඔළුවට යන්නේ එයා මගේ අදහසට කිසිම එකඟතාවයක් නැහැ, අන්න ගත් කටටම බෑ කිව්වා. බෑ නෙමෙයි කියන්නේ, දුෂ්කර අමාරු. අර හම්තුරු හොඳට අහන් ඉඳලා බුදුහාමුදුරුවන්ට කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ කිව්වේ දුෂ්කරයි කියලා. ඒත් බෑ කිව්වේ නැහැ. ඒ කියන්නේ ස්වාමීනි මට මේ කල්පය තේරුම් ගන්න ක්‍රමයක් තියෙන්න ඕන. ඔබ වහන්සේ උපමාවක් කරන්ට කියලා කිව්වා. කල්පය තේරුම් ගන්න උපමාවක් දේශනා කරා. එතකොට බුදුහාඳුරු සඳහන් කරනවා, යොදුනක් උස, යොදුනක් දිග, යොදුනක් පළල, විශාල ගල් තලාවක් තියෙනවා කියලා හිතා. දැන් යොදුනක් කියලා කියන්නේ අද නම් ඇමරිකාවේ ගණන් වලින් නම් යොදුනකට 16 මයිල්. මයිල් 16ක්. හැතක්ම 16ක් තමයි යොදුනක් කියන්නේ බුදුහාඳුරන් එක. කිලෝමීටර් නේ ලංකාවේ තියෙන මෙට්‍රික් ප්‍රමේත. ඒකෙදි තවත් වැඩි කිලෝමීටර් නේ. මයිල් 24ක් විතර වැටෙනවා එතකොට. කිලෝමීටර් 24ක් තමයි යොදුනක් වෙන්නේ. මොකද 1.6ක් වෙනවනේ. එතකොට මේ 70ක්මක් කියන්නේ. එතකොට කිලෝමීටර් වැඩි වෙනවා. එතකොට 70ක්ම 16ක් දිග, 70ක්ම 16ක් පළල, 70ක්ම 16ක් උස ලොකු ගල් තලාවක් තියෙනවා කියලා හිතන්න. විශාල ගල් තලාවක්. මේ ගල් තලාව කවුරු හරි එක්කෙනෙක් අවුරුදු 100කට සැරයක්, අවුරුදු 100කට එක වතාවක් සිනිඳු රෙද්දකින්, කසි සලුවකින්. සිනිඳු රෙදි කියලා ඉන්දියාවේ පිළිගත්තේ මේ කසි සලුනේ. අද නම් ඉතින් ඔය මේ තව තියෙනවා සිනිඳු. ඒ කාලේ කසි සලුව තමයි ඉතින් සිනිඳුම මුළුදුම හොඳම මේ අද මේ පොහොසත් අය පාවිච්චි කරපු ප්‍රොඩක්ට්, එක්ස්පෙන්සිව්. ඉතින් හරි පටින රෙද්ද. ඒ වගේ සිනිඳු රෙද්දකින් අවුරුදු 100කට එක දවසක් මේ ගල් තලාව පිහිනවා කියලා හිතා. යම් කෙසේ කාලෙක මෙහෙම පිහිදාපු නිසා මේ ගල් තලාව ගෙවිලා ගෙවිලා ඉවර වුණා. එදාටත් කල්පය ඉවර නෑ කියලා හිතා. කියනවානේ අවුරුදු 100කට සැරයයි, ඒකත් සිනිඳු රෙද්දකින්. 100කට එක වතාවයි පිහිදාන්නේ.
එහෙම ගෙවිලා ඉවර වුණාට පස්සෙත් කල්පය ඉවර නැහැ. එච්චරට කල්පයක් කියන්නේ දීර්ඝ කාලයක්. ඒ වගේ බුද්ධ ශූන්‍ය කල්ප දහස් ගණන් තියෙනවා. බුදුවරෙක් නැත. දැන් මේ කල්පයට අපි කියනවා මහා භද්‍ර කල්පය. මේ කල්පයට අපි කියනවා මොකද්ද? මහා භද්‍ර කල්පය. මහා කල්පය. භද්‍ර කියලා උපපදයකුත් තියෙනවා. භද්‍ර කියන්නේ මේ බැබලෙනවා කියන එක. බැබලෙනවා. භද්‍ර කියන එකේ අදහස සිංහල අදහස තමයි බැබලෙනවා කියන එක. එතකොට බැබලෙන මහා කල්පය. මොකක් හරි එකක් බැබලෙනවා නම් එකටත් හේතුවක් තියෙන්න බෑ. බුද්ධාගමේ කිසි එකක් හේතුව නැතුව ඵලයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ නේ. cause and effect නේ. හැමතිස්සෙම හේතුව ඵලය. හේතුවක් තිබුණොත් විතරයි ඵලය. එතකොට බුදුහාඳුරු හේතුව කියනවා. මොකද්ද මේ කල්පේ බැබලෙන හේතුව? මේ කල්පයේ බුදුහාමුදුරුවරු ප්‍රශ්නමක් පහළ කරනවා. අකුසන්ද, ඕනාගම, කාශ්‍යප, ගෞතම සහ මෛත්‍රී. බුදුවරු ප්‍රශ්න. දැන්ට මේ මහභද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා හතර නමක් පහළ වෙලා තියෙනවා. හතර නමක් පහළ වෙලා. කක්කුසන්ද, කෝනාගම, කාශ්‍යප, ගෞතම. තව එක බුදුහාඳුරු කෙනෙක් මේ මහා කල්පය තුල පහළ වෙන්න නියමිතයි. ඒ අපි පිළිගන්නවා අපේ ධර්මයට අනුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. අපි නාථ දෙවියෝ කියලා අපි ලංකාවේ ගරු කරන්නේ නාථ දෙවියෝ කියලා ගරු කරන්නේ මෛත්‍රී බුදු බෝධිසත්වයන් වහන්සේ. එක එක නම් කියනවා, එතුමාට නම් ගොඩක් තියෙනවා. ඔය එක නමක් තමයි නාථ දෙවියෝ. නාථ දේවාලය කියලා නුවර මාලිගාවේ තියෙන එක දේවාලයක්, හතර දේවාල වලින් එකක් ලෙස නාථ දේවාලය. පෙරහැරක් කියන්නේ නුවර පෙරහැර. එහෙම තියෙනවා. එතුමා තමයි මේ නමින් පෙනී හිටින්නේ මෛත්‍රී බෝධිසත්ව. එතුමා නාගතේ පා. ඒ නිසා මේ කල්පය හරි වාසනාවන්තයි. මේ කල්පය අපිට තමයි වාසනාවන්ත. ඉතින් තිරිසන් සත්තුන්ට, නිරිසත්තුන්ට බොහොම සල්ප වාසනාවක් තමයි මේ කල්පේ තියෙන්නේ. දැන් අපේ ගෙවල් වල ඉන්න බල්ලෝ කූසෝනේ, ඉතින් අපි බණහන වෙලාවට ඔය අපේ කකුල් දෙක ගාව වැටිලා ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම ගොත් ඔන්ඩි උටිනේ. ඒගොල්ලෝ ඒ බණහනවාම කියලා අපිට කියන්න අමාරු. ඒගොල්ලෝ බලනවා මේ මගේ ස්වාමියා මේ මොකක් දෙකක් අහන් ඉන්නවා. මේ මිනිස්සයා පරිස්සම් කරන එක තමයි මට කණ්ඩ දෙන නිසා මගේ ඩියුටි එක. ඉතින් මම මෙතෙන්ට වෙලා නැහැ. අපිට එතකොට ඉතන හොඳට මෙයක් බණ අහනවා. ඒ මේ ඉතනනේ පූසත් බණ අහනවා. පූසත් ඉතින් ඉතර ඇතිල්ලි ඇතිල්ලි ඉන්න කවුරු හරි ඒ මිනිස්සුනුහුමට ඔය බල්ලයි පූතයි හරි සමීපයිනේ. ඒ අපි කැලේ ඉඳලා එනකොට එළියට එදෙන්නත් අපිත් එක්කම ඇවිල්ලා මේ බොහොම මේ කල්චර් වෙච්ච දෙන්නේ. අනිත් අයට අපිත් එක්ක එන්න බැරි වුණා. බල්ලයි පූතයි ආවා. මම හිතේ තාටික කාලයක් යනකොට බල්ලෝ කතා කරන්න උනත් පුළුවන්. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා මේ අපිත් එක්ක ඉඳලා මේ කට්ටිය මොකක් හරි වචන කෝසෙකුත් තව සැලකීතු කාලෙකදී හදාගන්නත් ඉඩ තියෙනවා. මොකද දැන්ට එච්චරට මේගොල්ලන්ට ෆීල් වෙනවා අපි නේ. දැන් මේ ඉන්න බල්ලොන්ට එහෙම නිකන් අපි වෙන බල්ලෙක් අල්ලලාවත් හොඳට මිරිසියා හිතෙනවා නේ. එච්චරට නිකන් අවුල් වෙනවා මේ. එච්චරට හොඳට ෆීල් වෙනවා ඉතින් මේගොල්ලෝ බොහොම සංස්කෘතික වෙමින් තියෙන. මේ එකක් අපි දකිනවා. ඒත් ඒගොල්ලන්ට ධර්මය අවබෝධ වෙනවා කියලා එකක් ගන්න අමාරු. ඒගොල්ලොත් මේ සවුන්ඩ් එක අහන්නේ. ඒගොල්ලෝ තව එක શબ્දයකට ඒගොල්ලෝ කම් දෙනවා. හැබැයි මෙහෙමයි, යම් කිසි කෙනෙක් ඒ શબ્දයටම කන්සන්ට්‍රේට් කරමින් ඉන්න වේලාවක එයා මිය ගියොත් එයා හොඳ තැනක උපදින්නත් පුළුවන්. ඒ හැබැයි ඒ වෙලාවේ මිය යනවා. ඒ වෙලාවේ හෙකනේ අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කියලා මැඩියෙක් මේ શબ્දය අහුන් කම් දෙමින් ඉඳලා මැරිලා ගිහිල්ලා එයා දෙවියෙක් වුණා කියලා. මණ්ඩුක දේව පුත්‍රයා. මැඩියා කියන්නේ ගෙම්බට. මොකද්ද? බග් නේ. මොකද්ද? ෆ්‍රොග් කෙනෙක්. ගෙම්බෙක්. එයා දෙවියෙක් කෙනෙක්.
ोत्पादन प्रयोजन देवी वरुण उदौवाक्रमयोतरीपदीचंट लघुदौवा निरीसत्ट प्रयोजन आत्मने ඒගොල්ලන්ට නම් ශබ්ද මාත්‍රයක් අත් අහන්න බෑ. එච්චරට ඒගොල්ලෝ ද්වේෂයේ පිරීලා දුක් විඳ විඳ ඒගොල්ලෝ ගෙවනවා නිරයන් වල. බුදුදහමේ මේ නිරයන් 8ක් ගැන තියෙනවා. අටමහ නිරය. ඒ කියන්නේ තව දෙවින් බින් එකක් මේ ලෝකේ එක්ක පෘථුවියට අපේ පිළිගැනීම නම් යත නේ. පෘථුවියේ මේ යත තලය. ඉස්සර කිව්වේ ලෝදිය ලෝදිය දානව අපාය ගියන් කියලා කටට ඒ කියන්නේ මේ පෘථුවියේ යටම ස්තරවල තියෙන්නේ මේ විතර මේ පැහැමින් තියෙන ලෝහනේ කලමින් තියෙන ලෝහ. ඉතින් බුදුහාඳුරුව කිව්වේ ඒ ඒ ඒවයි ඉපදිලා ඉන්න සත්ව කොටස වලට ආහාරෙත් ඒකම තමයි. ඒකයි කිව්වේ ඒක බොරු කතාවක් මේ මිත් එකක් නෙමෙයි. जीवत्न देंगा යම් කිසි සත්ත්ව කොටාසයක් ජීවත් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට අපි කියන්නේ වැඩිම දුක් විඳින සත්තු යටම වැඩිම දුක් විඳින සත්තු අවීචිය ආදී නිරයන්හි. ඉතින් ඒවයින් නැත්තන්ට මේ බුද්ධෝත්පාදයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. අපිට වටිනවා. අපිට වටිනවා අඩුම අපිට මේ වගේ දෙයක් සාකච්ඡා කරන්න. අපිට පොඩ්ඩක් හරි අපේ තියෙන නරක ගති අතහැරගන්න. හොඳ ගති පොඩ්ඩක් හරි පැයකට හරි වැඩි දියුණු කරගන්න. මේ හොඳ සිතුවිලි එක් අපිට පැයක් හරි ගෙවා ගන්න අවස්ථාවක්. ඉතින් ඒ නිසා මේ වගේ පින්කමක් කරගන්න මේ ලැබිච්ච මිනිස් ආත්මය අපි පාවිච්චි කරන එක හරි ශ්‍රේෂ්ඨ දෙයක්. හරි උතුම් දෙයක්. හරිම වටිනා मनुष्येषु විහරාම ආවේ මේ ලෝකෙ මිනිස්සු මේ ජීවත් වෙන්නේ වෛරීව ජීවත්. එකිනෙකාට වෛර කර. ඒ වෛර කරන මිනිස්සු කිසි සැපයක් විඳින්නේ නැහැ කියලා තමයි බුදුහාමුදුරු කියන්නේ. ඒ වෛරී චෛතසිකය නිසා එයා මේ හැම මොහොතකම විඳවනවා. කොට ඒ වගේ වෛරී මිනිස්සු අභියස බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අවෛරී කෙනෙක් අනිත් අයට හේට් කරන අය අතර කවුරු හරි ඉන්නවනම් නෑ මං කාටවත් වෛර කරන්නේ මං ඒ වගේ නරක එකක් කවුරු ගැනවත් උපදව ගන්න නෑ කියන එකෙක් බවට ඔබපත් වුණා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක මහ සැප ජීවිතය සැපෙන් ඉන්න ඕන නම් අපි ඇති කර ගන්න ඕනි තාම හොඳ මේ ගුණයක්. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ගැන වෛරයක් හදාගත්තනේ දේවදත්ත හාමුදුරුවෝ. රත්තරන් තලියනේ. කච්ච පුට සහ සේරිවාණිච කියලා වෙලෙන්දෝ දෙන්නේ කිටියක්. ඒගොල්ලෝ වෙලඳාමේ අද්දි දුප්පත් ගෙදරක ඉඳපු චූටි ගෑනු ළමයි එයාගේ ආච්චි අම්මත් එක්ක එයාලගේ ගෙදර තිබිච්ච තලියක් ගෙනල්ලා මුලින් ආපු වෙලෙන්දට ඒකේ සේරිවාණිජට
සේරිවාණිතට පෙන්නලා කිව්වා අපි දුප්පත් අය මේක තියන් කදාවලලු ටිකක් කදාවලලු කිව්වේ කදේ අරන් යන වලලුනේ වලලු ටිකක් දෙන්න කියලා එයා ඉරක් ඇඳලා බලනකොට මේක මේ ගෝල්ඩ් ඈ එයා බැලුවා මේ මිනිස්සු මොඩේ මේ වෙලාවෙ දෙන්නේ නැතුව පස්සේ යන ගමන් ඔය වලලු ටිකක් දීලා මේකත් උස්සන් යනවා කියලා එයා ගියා යන්න වැඩක් නැහැ මේක සතේකට වටින්නේ නැහැ මගේ වලලු ඊට වැඩිය වටිනවා කියලා අර පොඩි එකා අඬක් දිම කියා ඊළඟට කච්ච පුට දෙවනි වෙලෙන්දා එයා ආවම මේ ආච්චි නම් කිව්වා වැඩක් නැහැ පුතේ ඕක පෙන්නලා කියලා ඒත් අර පොඩි දරුවා අනේ ආච්චි මම මෙයාගෙනුත් අහලා වලලු ටිකක් ඉල්ල ගන්නම් කියලා අර ක පෙන්නුවාම එයත් බැලුවා බලන කිව්වා මගේ ගාව තියෙන වලලු ඔක්කොම දුන්නත් මේ මගේ ගාව තියෙන ඔක්කොම සල්ලි ටික දුන්නත් ඔයාලගේ මේ තලියට අරන් මේ මගේ ටික වටින්නේ නැහැ. එතකොට අර දෙන්න කිව්වා නේ අපිට වලලු ටිකක් දෙන්න මේක. තියා හරිම හොඳ ඔනස්ට් කෙනෙක්. ඒ තාම හරිම අවංක හරිම උතුම් කෙනෙක්. තියා කිව්වා නෑ මේ ඔක්කොම ටික ඔයා මම මේ තලිය අරන් යන්න කියලා එයා මේ තියදීර ගියා. ඔය අතරේ අරයා යාගේ බිස්නස් කරගෙන මේක අරගෙන යන්න මේව ටිකක් දීලා ආවා. කිව්වා අපිට මෙච්චර දේවල් දීලා අන්න තලිය අරන් ගියා කියලානේ. තලිය අරන් ගියා කියලා කිව්වා කොයි පැත්තටද ගිය කියලා දුවන් යනකොට දැන් කච්ච පුට වෙලෙන්දා තලියත් අරගෙන මේ ගඟෙන් එගොඩ වෙන ඔරුගේ කෑ ගන්නවා මේ ගොඩ ඉඳන් මගේ තලිය මට දීලා යන්න කියන එයා කියනවා නෑ මම ව්‍යාපාරයක් කරන මම බිස්නස් එකක් කරන ඒකේ මට ලැබිච්ච ලාභය මම මේ කරන් යනවා මේ කාට දෙන්න ඒ වෙලාවේ තමයි සේරි වාණිජ කච්ච පුට ගැන ඇති කරගන්නේ උපදින ආත්මයක් පාසා මම වෛර කරනවා මම පලි ගන්නවා හරි පරිස්සම් වෙන්න සමහර මොගත් මිනිස්සු මේ මොකක් හරි Tamanට ප්‍රශ්නයක් ඇති කරාම ඔය වගේ කතා කියනවානේ ආත්මයක් ගන්න එනවා නෑ නායක වෙලා එනවා පොළඟෙක් වෙලා එනවා කික්කේ ලංකාවේ කියනවානේ ඒව කියනවා මං එනවා අතාරින්නේ නෑ මම කියලා කියනවානේ අර ඉන්දියාවේ වගේ නම් මම දැකලා තියනවා මේ කොළවට ගන්නවා ඒක කියන ඉන්දියාවේ මිනිස්සු ඒ වැලි 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 අරන් වීසි කරලා ඒ පොළව සත්‍යයි ඒ වෛරයට පොළව සාක්ෂි කියලා පොළවට අතින් ගහනවා නේ වැලි 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 විසික කරනවා ඒ පොළව සත්‍යයි මම මේ වෛරය කැට ගහ ගන්නවා ඒක තමයි මේ දේවදත්තට වෙච්ච විනාශය අදටත් දේවදත්ත ප්‍රශ්නික ඉන්නේ එයා කරගත්තු ඒ විපතෙන්නේ අදටත් එයා දුක් විඳිනවනේ අර අවිචිය කියන නිරය. එයා දුක් විඳින්නේ මොකද එයා අර අතෙන්දි හදාගත්තු වෛරය. ওই දේවදත්තාමතුරෝ ගැන තොරතුරු තියෙනවන්නේ ත්‍රිපිටකයේ. එහි තියෙන විස්තරවලට අනුව සැරියුත් මුගලන් කියන රහතන් වහන්සේලා දෙනමට වඩා එයා අමුදුරුවෝ පාරමී පුරලා තියෙනවා. පස්සේ බුදුබවක් ලබන්න එහාමුදුරුව පාරමී පුරලා තියෙනවා හොඳ ಗುಣ වඩලා තියෙනවා සැරියුත් මුගලන් දෙනමට වඩා සංසාරේ. එච්චර පාරමී පුරගෙන ආපු එක්කෙනා ඒ කියන්නේ හොඳම මනසක් එයා මේ පුහුණු කරලා අන්තිමට මෙතෙන්දි ඒක කඩන. කොහමද අර තලිය ගැන ඇතිවෙච්ච තරහ? ඒ ලෝභයයි ඒ ලෝභය උපදවපු දැඩි වෛරේ එයා එතනින් එහාට සංවර්ධනය කරන්නේ නරක මනස. එතෙන්ට එනකන් හරි හොඳ එකක් වර්ධනය කළ දැන් මුගලන් හාමුදුරුවන්ගේ පාරමී කාලය අසංඛ්‍යයි. අසංඛ්‍යයි කියන්නේ 1.140. 1.140කට තමයි අසංඛ්‍ය කියලා කියන්නේ. එතකොට අසංඛ්‍යක කාලයක් තමයි මුගලන් අඳුරු පාරමී පුරන්නේ. අග්‍ර ශ්‍රාවක වෙලා රහත් වෙන්නේ. හැබැයි ඊට වැඩි කාලයක් මේ දේවදත්ත හාමුදුරුව පාරමී පුරලා තියෙනවා. ඒත් අවාසනාවකට හාමුදුරුව අර වෛරය හදාගත්තා. මේ වෛරයේ තියෙන ස්වභාවය තමයි තරහ වගේ නෙමෙයි. තරහ නම් මේ
එක එක ගැනනේ යාළුවෝ ගැන හිතවතුන් ගැන නෑදෑයෝ ගැන අපි දන්න කියන අය ගැන සමහරට වැඩපලේදීනේ වැඩපලේදී කවදාකවත් කිසි දෙයක් අපි කරලත් නෑ අඩුම එයා දිහා වැරදි බැල්මක්වත් තෙලලා නෑ ඒත් අපි ගියදා ඉඳලා හතුරුකමක් හදාගෙන එයා පටන් ගන්නවා අපිට එරෙහි දුෂ්ටකම් කරන්න සංසාර හතුරු සංසාර වෛරක්කාර පෙර ආත්මවල මැරෙද්දී අදිෂ්ඨාන කරගෙන වෛර බැඳගෙන මැරිච්ච මිනිස්සු මේ මිනිස්සු ඉතින් අපි දැක්කද මුණ ගැහුණද අඳුනන්න ඕනේ නැහැ අන් එනෝ දැක්කත් ඇති ඇවිස්සෙන්න කිසිම හේතුවක් නැතුව ඇවිස්සෙන්න එනවා දැක්කත් හොඳටම ඇත එතන ඉඳලා පටන් ගන්නවා විරුද්ධව වැඩ කරන්න ඒ හින්දා ඒ වෛරීව වෛරී හිතක් තියෙන එක්කෙනා කවදාවත් සුවසේ නිදා ගන්න කෙනෙක් නෙමෙයි. එයාට නිින්දක් නැහැ. හොඳ සැනසිලි නිින්දක් එයාට හම්බෙන්නේ. සුවසේ නිදා ගන්න. සුඛය කියන එක නේ. සැපය කියන එක, සතුට කියන එක එයාට නැහැ. හැම තප්පරයකම විඳවනවා. අනිත් එක මේක පඟි ගන්න ඕන මනුස්සයාට බලය නැති උනම් විඳවන විඳවි ने ඉන්නේ ඉතින් වෛර කර කර ඉන්නේ. කැත් සැනසෙලා කියලා මොකක්වත් නැහැ යාට. එහෙනම් මම ඔබට යෝජනා කරන කවදාකත් වෛර නම් බඳ ගන්න. අන්තිමටම නරක කරන කෙනාට උනත් මං කියන්නේ අතෑර. එයාත් එක යන්න බෑ නම් තවදුරට අතෑර. අතෑරලා දැමීම තමයි මොකද? වෛර කර කර ඉඳීම තමයි නරකම දේ. නරකම. දැන් අපේ වගේ රටවල් වල ඉතින් දරුවෝන්ගේ පැත්තෙන් ගත්තොත් සමහර පවුල් සංස්ථා එහෙම තියෙන එක හොඳ වුණා. දෙකසාද නොවි. එහෙම හොඳ වුණා. ඒගොල්ලෝන්ගේ පැත්තෙන් ගත්තම ඒ කසාද ඉඳීම තරම් භයානක දෙයක් සසරට වෙන නැත. මොකද හේතුව උදේ හවස වෛර කර කර එකටම නේ ඇවිසි අතරේම වෛර කරනවා එකටම ඉන්නවා මට මේ කරන්නේ වට හොඳක් වෙන්නේ නැහැ කිය නේ එකම ගෘහේ ඉන්න අද ඒවා ඉතින් හොඳයි ඔය දරුවෝ දරුවෝ හින්දා තමයි ඔක ගොඩක් ඉන්නේ පළවෙනි හේතුව දරුවෝ කියන කාරණේ දෙවෙනි එක මේකත් නැති වුණොත් මට මොකක්වත් නැති වෙනවා කියන ආත්මාතකාමී ඥානය නේ ඉතින් ඒකයි ඔය දික්කසාද වගේ දේවල් ගැන අපිට එහෙම හොඳද නරකද කියලා කියන්න බැරි එක. එක පැත්තකින් දික්කසාදය මේ හොඳයි වෛර කර කර ඉන්නවට වඩා හැබැයි ළමයිගේ පැත්තෙන් ගත්තොත් දික්කසාදය නරකයි. ඒ හින්දානේ මේ නීති පවා හදලා තියෙන්නේ මේ රෝම ලන්දේසි නීති පවානේ හදලා තියෙන්නේ මේක කොහොම හරි දික්කසාද නොවී ඉන්න තැනටනේ වැඩ සලස්සවල තියෙන්නේ. अनारक्षित भाव हितला लोके अब पेर दिगति मेवागे नीति नवेर सलखिल मत लमाय पाऊ आत्म गौरव पौल कडागत्वर अपे परंपरा कौर पौल कडागत् ओम मे विविध नाना विध हेतु इन अब प्रश्नि ऐगोलो इन्े अपे परंपरा कौर पौल कडागत् नतीसा मिसके पौल ओन
තේරුණා. එතකොට ඒක ඛේද වාචකය. ධර්මානුකූලව බැලුවොත් එයා කරගන්න යාට මහ විපත්‍යක්. එහෙනම් එයා ඉන්න ඕන හරි. මට මේ ෆැමිලි කෝණි නැති වුණත් මම ඉන්නවා මගේ ළමයින්ට යහපතක් කරලා. එතකොට එයා වෛරින් නෙවෙයිනේ. එයා මොකක් හරි තැනක සැනසෙනවනේ. එයා කොතනක හරි තැනක සතුටින් ඉන්නවා. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා. කෙනෙකුත් එක්ක තියෙන සම්බන්ධකම ගනුදෙනුව අතහැරලා දැම්මත් කමන්නේ. වෛර කර කර ඉන්නපා වෛර කරන පටන් ගත්ත වෙලේ ඉඳලා ඔබ තමයි ඔබට සැපේ නැති කරගන්න. ඒක අනිත් එක්කෙනා ඔබට සැපයක් නැති කරනවා නෙමෙයි. ඔබ විසින්ම ඔබට සැපේ නැති කරගන්න. මේ තියෙන ස්ට්‍රෙස් නේ. පීඩාව, අසහනෙ, තැවෙනවා, පිච්චෙනවා, මට මේ මොකද උනේ කියලා හිතෙනවා. විඳෝ. ඒකයි බුදුහාඳුරු කියවේ. වෛරි මිනිස්සු සැපෙන් ඉන්නේ නැහැ. සැපෙන් ඉන්න ඕන නම් වෛරය අතාරින්න. නේ? වෛර කර කර ඉන්න මිනිස්සු මැද ඔබ අවෛරීව ඉන්න. නේ? වේරි නේසු මනුසේසු විහරාම අවේරිනෝ. ඔබට වෛර කරන කෙනා ගාවත් ඔබ වෛරය නවත්තන්නෝ. බුදුන් ජීවත් වූ හැම මොහොතකම දන්නවා දේවදත්ත අතාරින්නේ නැහැ මාව කියලා. උනාන්ති බුදු වුණාට පස්සේ හොඳටම හරියට මඳුන ගත්තා මේ එන්නේ මගේ සංසාර අකුසල දෙයක් මෙයා මගෙන් දිකටම පිළිගන්නවා මේ එක භවයක ප්‍රශ්නයක් නේ ඒක දිකටම මෙයා සංවර්ධනය කළ අතෑරියේ නැහැ ඉතින් මම මේක අවදුරටත් වර්ධනය කරන්න ඒ නිසා එහා මෝ ඉවරුණා නේ දැන් ඔබට වෛරක්කාරයෙක් එක ඉන්න ඕනි නැහැ කියලා හිතනවා නම් අතෑරීම තමයි උත්තර මොකක්ද ඉස්සෙල්ලම අතාරින්න ඕනේ? එයා නෙමෙයි. එයාගෙන දින වයි. ඔබේ හිතේ තියෙන එක. මට එකක් කරා. මාත් රිටර්න් කරන්න. අන්න ඒක තමයි ඉස්සෙල්ලම අතාරින්න. ඒක අතෑරියොත් එකට හිටියත් කමන්නේ. ත්‍රිප්නන්, ඒ කියන්නේ මට කරපෝ එකට මං කරන්න ඕනි කියන එක තමයි අතාරින්න. බුදුන් අතෑරි ඒක. ඒකින්ද බුදුන් නිවන් දැක්ක දේවදත්ත ඉන්නවා. මොකද දේවදත්තගේ පැත්තෙන් අතෑරියේ නෑ. එයා අතාරින්න කැමතිුනේ නැහැ. එයා අඛණ්ඩව ඒ අතිශයින්ම කළු මනසනේ අපිරිසිදු මනස එයා ඉස්සරහට අරන් ගියා. ඒඳ ඔබ සැපෙන් ඉන්න. සැපෙන් ඉන්න නම් අතාරින්න. බුදුහාමුදුරු කියන සැපෙන් ඉන්න නම් අතාරින්න. නැත්තම් සැපෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. ඔච්චර බඩු මුට්ටු ගෙනාවත් නේ. ලස්සන ගේ දොර ගත්තා. ගොඩාක් සල්ලි හම්බ කරගත්තා සැපෙන් ඉන්න බෑ වෛර තියෙනකම් අනිත් එක හොඳට ඔයලා බැලුවා අපි මේ වෛර කරන එක මේ අනිත් අයට ඒක නිසා අනිත් අයත් ටිකක් පුච්ච ගන්න පුළුවන් වෙයි හැබැයි ඉතින්ලම සහ වැඩිම පිච්චෙන්නේ තමන්නේ අනුන්ට වෛර කරන එක සමානයි හරියටම කිව්වොත් මේ අපේ ලංකාවේ උයන්න පාවිච්චි කරන්නේ පොල්කටු නේ පොල්කටු ලිපේ දාලා උයන්නේ අපි දැන් පොල්කටු අඟුරු වන්දට දැල් වෙන වෙලාවට ඒකට අත දාලා අඟුරු ටිකක් අරන් අනිත් අයට ඒකෙන් ගහන වගේ තමයි වෛර කිරි වෛරය සමානයි අඟුරු වලකට අත දාලා අඟුරු ටිකක් අරන් ගහන එක එතකොට ඉස්සෙල්ලාම පිච්චෙන්නේ යාගය එයාගේ අත තමයි පිච්චුනේ. එයාගේ අත හොඳටම පිච්චුනාට පස්සේ සමහර විට කෑල්ලක් දෙකක් අනිත් එක්කෙනාටත් වදින්න පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේට ලොකු හිංසා වුණා. හැබැයි ඒත් ලොකුම ප්‍රශ්නේ වුණේ භාග්‍යවතුන් වහන්සේට නෙමෙයි වෛරය නිසා. දේවදත්ත. අදටත් කල්ප 100 ගානකට එයා අවිච්චිට කියලා. භාග්‍යවතුන් වහන්සේට ඉතින් වුණානේ ප්‍රශ්නනේ. ගල්පතුරක් ඇවිල්ලා වැදුනා. මේ කකුලේ. වෛරින්ද අර හස්තිය නාලාගිරි හස්තිය රාකල 16ක් බීලා එයා බුදුහාඳුරුව ඉස්සරහට ඇවිල්ලා හිංසා කරන්න හැදුවා. උනේ නැහැ. හැදුවන්නේ. දුනු ආයෝ භාග්‍යවතුන් වහන්සේට දුනු ඉතල වලින් විදින්ද පෙළඹුණා. මොකද අර අරයාගේ වෛරය එළියට යන්නේ.
හැබැයි භාග්‍යවතුන් වහන්සේට ඒකෙන් වැදුනේ පොඩ්ඩයි හරියට අර ලොකු අඟුරු වලකට අත දාලා අරන් අනිත් අයට ගහන මිනිස්සෙක් වගේ දේවදත්ත හැසිරුනේ නේ යාගේ අත ගොඩාක් පුච්ච ගන්නවා භාග්‍යවතුන් වහන්සේටත් පොඩි පොඩි తాවකාලික ඩැමේජ් කරනවා ඔය වෛර හිත ඔය වගේ එකක් මේකෙදි මම ඔබට මේක කියලා දෙන්නේ මතක තියාගන්න මේ අරයා මට වෛර කරන්නේ මෙහෙමම තමයි කියලා අඳුනගෙන යත් එක්ක ගැටෙන්න නෙමෙයි ඔබ කාට හරි වෛරයක් හදා ගන්නවා නම් අන්න එකකින් ගැලවෙන්න විතරයි මේක මේ කියන්නේ අනිත් එක්කෙනාගේ වෛරයේ අගමුල තේරුම් ගත්ත කියලා අපිට ඇති ඵලයක් නැහැ අපිට වැඩක් නැහැ නේද මේක යාගේ ප්‍රශ්නේ එහෙනම් පුළුවන් තරම් උත්සාහ කරන්න ඇති වෙන තරහ වෛරය කරා නොයන තැනට බෙර ඇති වෙනෝනේ තරහ තරහවල් ඇති වෙන්නේ නැද්දනේ ඔක වෛරය තැනට යන්නේ ගොඩාක් හිතන්න ගත්තොත් අතීතයට ගිහිල්ලා හිතන්න ගත්තොත් නේ තරහක් දැන් වර්තමානයේ ඇති වෙන තරහට අපි කෑලි එකතු කරනවා කොච්චිමන් අවදිමන් අජිනිමන් අභාසිමේනේ මට මෙහෙම කිව්වා මෙහෙම කරා මා සතුදේ පැහැරගත්තා එක්ක මට එන්න තිබිච්ච එක මෙයා තමයි නැති කරේ ඒ වගේ අයගේ වෛරය කවදාවත් අසංසිඳෙන්නේ නැහැ හැබැයි කවුරු හරි හිතුව එයා මට වෛර කරත් මං එයාට වෛර කරන්නේ එදාට වෛරය ඉවරයි තේරුණා එදාට වෛරය ඉවරයි ආහාර දෙන්නේ නැහැ නේ නේ ඒකේ පැවැත්මට අපි ආහාර සපයන්නේ නැහැ දෙන්නේ නැහැ අපේ පැත්තෙන් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ අන්න එතකොට අපිත් සුවපත් වෙනවා යම්කිසි දවසක සමහර කෙනෙක් අර වගේ වෛර හිතක් අපිත් එක්ක තියන් හිටියත් අපි අකණ්ඩව යාට මෙත්සහගතව කටයුතු කරනකොට මිත්‍රශීලීව හෝ උපේක්ෂාසහගත මිත්‍රශීලීව බැරිනම් අපිට පුළුවන් උපේක්ෂාසහගත වෙන්න නේ. ඊටාම හොඳින් එයා සම්බන්ධව කටයුතු කරන්න අපිට අමාරු වෙන්න පුළුවන්. ඒත් අපිට පුළුවන් එයා සම්බන්ධව මැදිස්ත වෙන්න. ඇලෙන්නෙත් නැහැ. ගැටෙන්නෙත් නැහැ නේ. එයාලා එක්ක ලන්ච් ගන්න යන්නවත් පාටි වලට යන්නවත් මුකුත් නැහැ. හැබැයි තැන් තැන් වල ගිහිල්ලා අනිත් ගෙවල් වල ගිහිල්ලා පාටි දාන ගමන් බනින්නෙත් නැහැ. මුකුත් කරන්නේ අපේ පැත්තෙන් කිසිම ආහාරයක් දෙන්නේ නැහැ. හොඳ පැත්තට දෙන්නෙත් නැ නරක පැත්තට දෙන්නෙත් නැ ඒ උපෙක්කා නේ උපෙක්කා ඇලෙන්න යන්නෙත් නැ ගැටෙන්න යන්නෙත් නැ අපි මේ වගේ විශ්යන් කතා කරන්න එච්චර එයා ගැන කතා කරන්න ඕකට බුදුහාඳුරු කියන්නේ මේ හිතින් මරලා දෙන්න අර කේසි කියන අසවෙලෙන්දයි කතාවේ ඕකනේ තියෙන්නේ කේසි කේසි කියලා අසවෙලෙන්ද කියන්නේ එයා මේ නගරේ අස්වැය විකුණන්න ඇවිල්ලා බුදුහාඳුරුත් හමු වුණා අමුවෙලා බුදුහාඳුරුන්ගේ මේ බොහෝම සංවරව සංයමයෙන් ඉන්න මේ අය දැකලා ශ්‍රාවක පිරිස දැකලා හරි සතුටු වෙනවා. අනෝ කොහමද ඔබ වහන්සේ මේ කොල්ල හික්මව ගන්න? බුදුහාඳුරු උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැතුව කේසිකෙන් අහනවා ඔබ කොහමද ඔය අශ්වය හික්මවන්නේ? එයා කියනවා ආරාමිනී මම ඉතින් මේ ආදරෙන් කියනවා. ආදරෙන් තමයි ගොඩක් කියලා හික්මවන්නේ. ආදරෙන් සලකන කතා කරන ඇසිරිලා එතකොට බුදුහාමුදුරු අහනවා මේ කේසිකෙන් ඉතින් ආදරෙන් හදලා ආදරෙන් කියලා හදන්න බැරි ඇයිද මොකද කරන්නේ ආ ඒගොල්ලොන්ට නම් මං ටිකක් තදින් ඉන්න ටිකක් තදට ඉන්න ආදරෙන්ම හදා ගන්න බැරි නම් තදට ඉන්න එහෙමත් බැරි වුණා එතකොට මොකද එතකොට කියනවා ආ ඒගොල්ලොන්ට මම ආදරයයි අවශ්‍ය වෙලාවෙදි දරදඬුකමයි දෙකම පාවිච්චි කරා ඇත්තද එහෙමත් බැරි වුණා එහෙමත් හදන්න බැරි අස්වැයක් අහු වුණොත් නම් ස්වාමීනි මරනවා මරලම දානවා ස්වාමීනි හදන්න බෑනේ ඉතින් ආදරෙනුත් බෑ තදට ඉඳලත් බෑ ආදරෙනුයි තදට ඉඳීමෙනු දෙකෙන්ම බෑ නැති තියන් ඉඳලා වැඩ නැහැ මන්නම් කරන්න ස්වාමීනි ඒ වගේ අස්වැය අහු වුණොත් මරලා දාන්න බුදුහාමුදුරුව දේශනා කළා මාත් එහෙම තමයි කියලා මාත් හදන්න බැරි මේව මරනවා කේසිගේ ඇස් දෙක උඩ ගියා. කේසි ඇහුවා මේ පානාතිපාතා ගැන බණ කියන.
ප්‍රාණඝාතයෙන් වැළකීලාය කියලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ප්‍රකාශ කරන ඔබ වහන්සේ මේ ශ්‍රාවකයෝ මරනවද? බුදුහාමුදුරු දේශනා කරනවා ඔබ නම් මරන්නේ ඒගොල්ලෝගේ ජීවිතේ නැති කරන්නේ. මම මේගොල්ලෝ ගැන හිතන එක නම ආර්ය විනයේ මරා දැමීම කියන්නේ එයා ගැන තවදුරටත් හිතන්නේ නැහැ. හිතන්නේ. හිතින් මරලා දාන. හිතින් මැරේවා මැරේවා කියන එකක් නෙමෙයි. ඒ මැරිච්ච එකක් ආපහු ජීවත් වෙන්නේ නැහනේ. ඒක එතන අදහස. එයා මගේ හිතේ ජීවත් වෙන්නේ නැහැ. එයා හදා ගන්න ඕනි, වෙනස් කර ගන්න ඕනි, නිවැරදි පාරට ගේන්න ඕන. අනේ පව් මේ මනුස්සයා. එහෙමවත් හිතන්නේ නැහැ. මරලා දාන. අර ක්‍රමවලට උත්සාහ කරනවානේ. ආදරෙන් බලනවා, ටිකක් තදට ඉඳලා බලනවා, නීති දාලා ඒ දෙකෙන්ම බලනවා. බැරි නම් මම කියන්නේ හොඳම දේ තමයි ඕකනේ. බුදුහාමුදුරු කියපු ක්‍රමයට කවුරුවත් මැරෙන්නේ නැහැ. අපිට අසහනයක් එන්නේ නැහැ. අපි යා ගැන හිතන එක, කල්පනා කරන එක, යා ගැන හිතලා තීන්දුව ගන්න එක නවත්තලා දාන එක ඉවරයි. ඒ පරිච්ඡේදේ නිමයි. මං කියන්නේ ඕකට දරුවෝද, බිරිඳද, සැමියාද, අම්මද, තාත්තද නෙමෙයි. කාට වුණත් ඉතින් මං හිතන්නේ ඕක තමයි හොඳම. ඕක තමයි හොඳම. මොකද හේතුව මේ අපි තදින් ආදරය කරනවා කියන්නේම ඒකත් එක්කම ඇතුලෙන් එන එකනේ වෛරය. තදින් කාට හරි ඇලෙන්න ඇලෙන්න ඊට සාපේක්ෂ වෙන ලොකු තරහකුත් ලොකු වෛරෙම වෙන්න පුළුවන්. ඒකයි ඔය බටහිර මං හිතන්නේ මිනිස්සු කියනවනේ ආදරයයි වෛරයයි අතර කෙස් ගහක වගේ පොඩි දුරක් තියෙන්නේ කියලා කියන්නේ. ඒ බොරු නෙමෙයි. කියන්නේ ආදරය ඉපදෙනකොටම ඒකේ වෛරය උපදින්නත් අවශ්‍ය බීජ තියෙනවා. කියන ආදරේ උපදිනකොටම ඒ බීජවලම තියෙන වෛරය සංවර්ධනය වෙන්න අවශ්‍යයි. මොකද ඒකෙදි බලාපොරොත්තු වෙනවනේ මට ඕන විදියට ඉඳී, මං කියන එක අහයි, මං කියන එක කරයිනේ, මට පිටින් යන එකක් නැහැ නේ. එතකොට ඉතින් වෛරය තමයි ওই ටික අනිපැත්ත වෙනකොට. ওই අපේක්ෂා ටික ඉෂ්ට නොවෙනකොට වෛර කරනවා. අම්මලා දරුවන්ට, දරුවෝ අම්මලට, බිරින්දෑවරු සැමියන්ට, සැමියෝ බිරින්දෑවරුන්ට, සහෝදරයෝ සහෝදරියන්ට, සහෝදරියෝ සහෝදරයින්ට වෛර කරනවා. මොකද්ද මේ වෛරය හදලා දෙන්නේ? මට ඕන විදියටම පවතින්න ඕනි කියන මනස. මමත් නැති කරගන්න අපි ඊගෝ එක ටික 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 අඩු කරගන්න අඩු කරගන්න අපිට ওই වෛරී සිතෙන් ගැලවෙන්න පුළුවන් නේ. අනිත් එක්කේ නම් මේ අපිටම අනුව ඉන්න ඕනේ කියලා හිතන මනස්ගතෙන් ගැලවෙන්න පුළුවන් ඉන්න ඕනේ නෑ. ඒගොල්ලෝ නිවැරදි වෙඳීමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒගොල්ලෝ දැහැමිව ඉඳීමයි අපි ප්‍රාර්ථනා කරන්න ඕන නේ. කාගෙන් අපි ප්‍රාර්ථනා කරනවා නම් මේ අපිට ඕන විදියට ඉඳීම නෙමෙයි. එහෙම තියාගන්න බෑ. එහෙම හදන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් එයාට ওই භෞතිකව දෙන්න තියෙන සහයෝගයන් ටික දීලා එයා හැදීමේ ව්‍යාපෘතියෙන් අයින් වෙන්න. හැදීම කියන සංකල්පේ මරලා දානවා යා සම්බන්ධ. මට ඕන තරම් අය ඉන්නෝ එහෙම. ඒගොල්ලොන්ට අවවාද දෙන්නේ මොනව දුන්නත්. අවවාද දරන සියල්ල දෙ. දෙඩ නම් දෙත් ගන්න උදව්වක් ඕනද දෙන්න. ඉගෙන ගන්න එක්කෙනෙකුට නම් ඉගෙන ගන්න උදව්වක් ඕනද දෙන්න. පොත් පෑන් පෙන්සල් ටික ඇඳුම දෙන්න. අවවාදන. මොකද හේතුව අවවාද කියන එක දෙන්න ඕන එක සීමාවක් දක්වා තමයි. හැදෙන්නෙම නැති පුද්ගලයින්ට අවවාද කර කර ඉඳීම අපි දවසක යාළට වෛර කරන්න හිතුව. මොකද එක වෙලාවකදී හිතෙනවානේ මේ මගේ මුළු ජීවිතේම නාස්ති වුණා මේ මනුස්සයා පස්සේ ගිහිල්ලා. මේ මනුස්සයා හදන්න ගිහිල්ලා ගිහිල්ලා මගේ මුළු ජීවිතේම කාලකන්ණි වුණා. දැන් මට අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. එහෙමනේ අපිට කියවෙන්නේ. එතකොට යන්න එපා. එච්චර දුර යන්න කලින් නේ එක හිතගන්න මොකක්වත් නැති වෙන තැනටම ආවොත් අපි වෛර කරලා තමයි නවතින්නේ. එතෙන්ට කලින් අතහැරලා දාන්න. භෞතික උදව් කරනවා ඒවා මේ සාමාන්‍ය දේවල්.
मनस अपित अटुम समान कर गंडवत अपि दंगलने के किसी अर्थ अक्ने कील तो मैं मंगोपट किया नहीं मुको देखें अपित सेपे न तुम वाई रहित को मेत्ता ने किया ने सुखं सुपति ने सेपति निंदया ने सुखं पटी बुझ्यति ने वाई रहित का सेपसे अवधि वीमा ने अवधि वे ने कै गागे ने दात मिटी कागे ने बैनगे ने अंडागे ने न पापकं सुपिनं पस्सति ने वैरी तत्ने के नाट पेन्ने में नरकहीन एक कंदुअलिंग वेटनो पेनो एक ने ओलू पेलेनो पेनो तुआ करम पासिंग एनो पेनो नाई ये नो आप दुअन दुअला दुअला गीला याम तंग काम दें पाइन को टेंडिंग वेटिला ना आगे मेरी ला पाइन को टेंडिंग वेटिला ओके तमाह तरह वाइर ऐतुले तियांग इटियोत पेन्ने हो जाती है ड्रीम्स तमाह I think it is a sweet twin. Ariasana Kari did buy again. Up a gamble again, Eva can arrake a cut deck coat, heart of a Kianakaling Hakatakian. Oh, Koskatakian Kirigakatakian. Up a Lanka Kin, Eva can arrake a cut deck coat, like Manta Kartava Kianakaling Hakatakian. I chatted. එයන එක කියන්නේ එක මොකක් හරි බලයක් තියෙනවා ඒ ලොකු ගස්වල ඒගොල්ලෝ අපි බේරගන්නේ එතන නේද ඒ බය බය නේ මිනිසුන්ට ඔය හීන මොනවත් පේන්නේ නැ න පාපකම් සුපිනම් පස්සෙති දරුණු නපුරු හීන පේන්නේ යා මෛත්‍රී කරන වෛරය ඇතෑරිය නැටපේ වෛරය ඇතෑරිය ගමන් යාට නරක හීන පේන්නේ නැ හීනයක් දැක්කත් පේන්නේ ඔය අනාගතේ පණිවිඩයක් දෙන හීනයක් अनागत ही पानी विद्या देने ही नहीं आपे, अनागत मैसेज चका, बैठने ये न दे आपे न नहीं न पे, ये मैंने तंग ही नहीं आपे नून तो ऐसे में कोपा बेला, सेमादिक काले टे ही न पे न, उन दे तो बालान को मैं ये मैं वो ये विंटर के दिवा के, ते का समारा ऐटे ही न पे न वैडी बैन पुल, वगैरह अनागते गैन किया नहीं ना सेमट पे नहीं ना ईलंगे तो आसात पुरुष सितु भी लिया तीव्र निशा पे नहीं ना मैं ही ना वार गतिया ना मिलिंदा प्रश्न के लिए पता तिया ना ये पोते मिलिंदु नागसे ये ना संवादे दियो ये सीन ना गैन ना बाउद्ध विग्रह है हरी लस्सन तभी वर निकल लती ना नागसे ना हम तो हर लस्सन දිනු කරගත්තොත් වෛරී සිත අයින් කරගෙන අපිට තින් ඔය නරක නපුරු හිම පේන්නේ. manussanam piyo hoti. අපි වෛරේ අතෑරිය ගමන් අනිත් එක්කෙනාට අපිව ප්‍රිය වෙන්න පටන් ගන්නවා. රජුමාලාටනේ. රජුමාලාට මුලින් අරේ ලොකු වෛරයක් නේ තිබුණේ. එයා වෛරයේදී ආ දුර්වලයි. කොච්චර දුර්වලද කියනවා නම් වෛරයේදී එයා අන්තිමට අගි කොණ්ඩෙත් කපලා දානවා අර ගහන එක්කෙනා එක වෛරෙට. එයා එයාගෙන් පලි ගන්නවා. लंकावे තිස්තුනෙන් පස්සේ 848 වෙනකන් ඔය මේ කැන්ඩි රෝඩ් එක වගේ හදද්දී මේ ඒ මම ඉතිහාස සටහන් වල කියවලා තියෙනවා ඒව සත්‍ය දේවල් ඒගොල්ලෝ මේ දන්වැල් දාලා අරන් ගින් තියෙනවා වැඩට එන්න නැති අය වහල්ලු වහල්ලු විදිහට අරන් ගින් ඉතින් මම ඔබට මේ කිව්වේ අපිට මිනිස්සු පවා අප්‍රසන්න තත්ත්වයට අපි වපත් කරනවා අපි දකින් එකත් මහකමැත්තක් කරගන්නවා අපි වෛරගෙන අපි මිත්‍රශීලීව වෛරය අතෑරලා ඉන්නකොට අනිත් අයට අපිව දැක්ක ගමන් සැනසෙල්ලයි ඒකනේ රජුමාලගේ ස්වාමිදියනිය පුදුම වුණේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා රජුමාලා හැසිරෙනකොට ගහද්දිත් 아무තු විදියට බොහොම ප්‍රියශීලීව කරුණිකව හැසිරෙනවා එයා වෙනස් වෙන්න හේතුවක් වුණා ඒක එයා වෛරෙන් ඉන්න තාක්කල් ඒක රජුමාලගේ මැඩම්ට තේරුණා නේ එයා සර්වන්ට් නේද තේරුණා මියා වෛර කරනවා මට එතකොට ගහනවා වෛරය අතෑරියට පස්සේ රජුමාලා
ඉතාලම මිත්‍රශීලීව බලන්න පටන් ගත්තට පස්සේ අර යාම මොකද මේ වෙනස් වෙලා කියලා. අර සාමි දියණිය මහන වෙනද මාත් එක්ක ගැටෙන නුඹයි ගැටෙන්නේ. එයින්ද මනුසානම් පියවති. මනුෂ්‍යයින්ට විතරක් නෙමෙයි මතක තියාගන්න. අමනුෂ්‍ය කොටස්. අමනුෂ්‍ය කොටස් ආදීයති. ආදීයති අපිට හැටම පෙනුණාට අමනුෂ්‍ය බලවේග අමනුෂ්‍ය කොටස් මේ පෘථුවියේ මේ මේ චක්‍රාවාටේ ඕන තරම් ජීවත් වෙන මොහොතට අධිග්‍රහිතව පොළවට අධිග්‍රහිතව ජලයට අධිග්‍රහිතව අමනුෂ්‍ය බලවේග. ඉතින් ඒ වගේ බලවේග අප වෛරීව ඉන්න වෙලාවට අපිට ඇතුල් වෙනවා. අපිට ඇතුල්. අය අපේ සම්පූර්ණ අපේ මනස දුර්වලයිනේ. ඒ වෙලාවට අපිට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා ඒගොල්ලන්ට ඕනේම අපි ලව්ව කරොත් ඒගොල්ල සතුටුයි. තමනුස්සයෝ හරි අපේ ජීවිතවලට ඇතුල් වෙලා අපිට ප්‍රශ්නයක් ඇති වෙන ඒවා කරන්නේ අපි වෛරය අතහැරලා. ඒ අමනුෂ්‍ය කොටස අපිට ඇතුල් වීම සමානයි අපේ ඇඟ ගොඩක් වීක්නස් නම් ගොඩක් වීක්නස් නම් පොඩි බැක්ටීරියාවක් කාර්යයෙන් වෛරල් එකක් ගියත් අපිට බෝ වෙන්න තක් ගන්න. අපේ ඇඟ හොඳට මේ තියෙනවා නම් ප්‍රතිශක්තියනේ ප්‍රතිශක්තිය හොඳට තියෙනවා නම් එම්බිරිසාකාරයක එක හිටියට එම්බිරිසාව හැදෙන්නේ නැහැ. පැපොල හැදිච්ච එකෙක්ට පැපොල රෝගියෙක් එක්ක හිටියට හැදෙන්නේ නැහැ. ප්‍රතිශක්තිය තියෙන. අරකට ඔරොත්තු දෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ මනස. මනස වෛරය වැනි මනෝභාවයන්ගෙන් අන්තිම වීක් වෙනවා. අන්තිම දුර්වල වෙනවා. වෛරය එන්න එන්න කඩන් වැටෙනවා. එතකොට අර වෙන බලවේගවලට අපේ ඇතුළට රිංගගෙන අපි නටවන එක ලේසි. ඔය ලංකාවේ ඔය සමහර වෙලාවට පෙරේතයෝ ඇහිලා මෙයාට මේ යක්ෂ දෝෂයක්ද කොහෙදයි භූත දෝෂයක්ද කොහෙදයි කියලා ඔය ඈත ගම් පිටිසරවල තාම තියෙන්නේ. ඒ බලන්නකෝ මේ මිනිසුන්ගේ ජීවිත දියා ගෙවල්. ඒ කියන්නේ අදෘශ්‍යමාන බලවේග වලට ඇතුල් වෙන්න පුළුවන් ඕන මහත්තයා අපි දුර්වල නම්. ඒක හරිම විද්‍යාත්මකයිනේ. ඇඟ දුර්වල නන්නේ බැක්ටීරියා ඇතුලේ. වෙන වෙන එක එක වෛරස් ඇතුල් වෙන්නේ ඇඟ දුර්වල නම්. හිත දුර්වල නම් ඒ වගේම තව කොටසකට ඇතුල් වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය මිනිසුන්ටත් පුළුවන්නේ. දැන් මම දුර්වල කෙනෙක් කියලා දැනගත්තොත් මම දුර්වල කෙනෙක් කියලා දැනගත්තොත් මිනිස්සු මගේ ජීවිතයට ඇතුල් වෙලා මාව නටවන්නේ නැද්ද? මිනිස්සු නේ? මට තේරෙනවා ඔයා මේ වෙලාවේ ප්‍රශ්නකින් ඉන්නවා. ඔයාගේ ගෙදර අර්බුදයක් වගේ නේද? මට පුළුවන් වාට උදව් කරන්න කියලා එයා සාත්‍ර කියන්න පටන් ගන්නවා. අපි දුර්වලයි කියලා තේරිච්ච ගම මිනිස්සු අපිව නටවනවා. ඔයා දැන් මේකට කරන්න ඕන මේක මගේ ගාව තියෙන යන්ත්‍රයක්. ඊට පස්සේ එයා බිස්නස් පටන් ගන්නවා. නහොඳට තේරුම් ගන්න. ඒක මිනිසුන්ටත් කරන්න පුළුවන්. අමනුෂ්‍යයින්ටත් කරන්න පුළුවන්. කාටද දුර්වල කෙනාට. වෛරයෙන් පීඩා විඳින එක්කෙනාටනේ ආයුධ විකුණන්න පුළුවන්. වෙන කාටවත් විකුණන්න බෑ. වෛරයෙන් ඉන්න මිනිහට ආයුධයක් විකුණන්න එක හරි ලේසි. ඇයි අපි දැනගන්නවා මෙයා වීක්. මේ වෙලාවේ මෙයා ඉන්නේ අරයා මරන්න ඕනේ කියන සිතින්. ඉතින් එයාට ලං වුණා මෙයා නටනවා. ඒ ලංකාවේ ගම්වල ඈත පිටිසර තරහ හීනමානේ නේ දුක් විඳලා විඳලා කන්න නැතුව අධ්‍යාපනයක් නැතුව කවදාකවත් ආදරයක් ලැබුව නැතුව ලොකු මානසික පීඩාවන්ගෙන් ඉන්නේ වෛරෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට පොලිටිෂියන් ලැතුල් වුණොත් ඒ වෛරේ පොලිටික්ස් වලට දාගන්න පුළුවන්. ඒ වගේ වෛරී සිතක ඉන්න අයට ඇතුල් වුණොත් එහෙම පෙරේතයෙකුට ඔය විකාර වැඩ කරවන්න පුළුවන්. මේ දුර්වල හිතට ඇතුල් වෙලා එක එක කට්ටියට අපිව නටවන්න පුළුවන්. ඒකයි මේ කතාව. දුර්වල නැති හොඳ ශක්තියක් තියෙන එක්කෙනාට කාටවත් විහිළු කරන්න බෑනේ. ඒක කිව්වේ මනුස්සානම් පියෝති අමනුස්සානම් පියෝති. වෛරය අතහැරපු ගමන් අමනුස්සයින්ට ප්‍රියද. දේවතා රක්කන්ති. අන්න ඒ වගේ අයට තමයි දෙවියෝ ආරක්ෂාව දෙන්නේ. වෛරය අතහැරලා ඉන්න කෙනාට දෙවියෝ එයාව රකින්නවා. එයාව පරිස්සම් කරනවා. සත්පුරුෂයෙක්. කල්‍යාණ මිත්‍ර ගුණ තියෙන එක්කෙනෙක්. මෙයා හොඳ එක්කෙනෙක්. මෙයා ඉන්නක අනිත් අයට උදව්වක්.
කියලා දෙවියෝ එයාට ආරක්ෂාව දෙනවා. දේවතා රක්කන්ති නාසග්ගිවා විසංවා සත්තංවා කමතිතුවටං චිත්ත. ගින්නෙන් ජලයෙන් වස විස වලින් විස කටු වලින් උල් පිහිය ආදී දේවල් වලින් හානි වෙන්නේ නැහැ. ඒ වගේ අයට හානි වෙන්නේ නැහැ කියන්නේ මේකයි. ඉතින් ඒ වගේ අනතුරු වලට එයා යන්නේ නැහැ නේ. එයාගේ මයින්ඩ් එක හොඳ එකක් නිසා එයා යන්නේ නැහැ නේ වගේ තැන් වලට. මනස මෘදු එක්කෙනා ඒ වගේ රළු රළු ගැටීම් වලට යන්නේ නැහැ නේ. වෛරය තියෙන එක්කෙනාට පුළුවන් නේ කපා ගන්න තමන්. අපිට අපි ගැන වෛරය නැති හින්දා අපිට මේ අදිසියට මේ සුගර් චෙක් කරන්න අර කට්ටෙන් විඳ ගන්න බෑනේ. සමහර කට්ටිය ඉන්නවනේ කිසි ගාණක් නැතුව නගන්නවා ඕනික කපලා තමයි පෙන්නලා තමයි සාතික කරන්නේ මම කවුද කියලා. දේශෙන් ඉන්න එක්කෙනාට කරන්න බැරි වැඩ. කරුණාව මෛත්‍රිය තියෙන එක්කෙනා එහෙම හිංසා කරගන්නේ නැහැ. Tamante හිංසා කරගන්නෙත් නැහැ. අනුන්ට හිංසා කරන්නෙත් නැහැ කරන්නේ. ඒ ඉඳන් ගින්නෙන් චලයෙන් වසවිස වලින් වෛරය අතහැරපු එක්කෙනා ආරක්ෂා වෙනවා. ලොකුම දේ තමයි අසම්මූල් ලෝකාලං කරෝති. නොමුලාව මැරෙනවා. මැරෙනකොට එයා අවුල් වෙච්ච මනසකින් නෙමෙයි මැරෙන්නේ. ආරි සිහියෙන් නිින්දට යනවා වගේ මරණට යනවා කියලා. නොමුලාව මොසපත් නොවි ව්‍යාකූල නොවි අවුල් නොවි මිය යන කෙනෙක් වෙනවා. එතනින් පස්සේ බ්‍රහ්ම ලෝකෝ පගෝ බ්‍රහ්ම ලෝකයේ වැනි උතුම් ස්ථානවල උපදිනවා කියලා. එයින්ද මෙලොවත් සැපසේ ඉන්න පරලොවත් සුවපත් කරගන්න ඔබට මේ දේශනාවේදී මම පැහැදිලි කරේ වෛරී අය අතර අවෛරීව ඉන්න. වෛරී අය අතර අවෛරීව ඉන්න. තාම ශ්‍රද්ධාවෙන් ඔබ හරියටම පැක් මේ දේශනාව අහන්නට වෛරී අය අතර අවෛරීව ඉන්නේ. මේක තමයි අද ටොපික්. ඒක තේරුම් ගන්න. ඒක කරන්න ඕනි කොහොමද? ඒකෙන් ලැබෙන ලාභ මොනවද? ඒක ඒකෙදි අපි පිළිහිටන්න ඕනේ ඇත්තම தත්ත්වය මොකද්ද? ඒකට ඕන දර්ශනය මොකද්ද අපිට? ඒ ටික ඔබ හොඳට තේරුම් ගත්තා. ශ්‍රද්ධාවෙන් මේ දේශනාව හොඳට ශ්‍රවණය කළා. රැස් වෙච්ච ධර්මදේශනාවෙන් රැස් වෙච්ච සියලුම පින් අනුමෝදනා කරමු. විශේෂයෙන්ම නෝන මහත්මයාගේ නමින් මියගේ ආදරණීය තාත්තා ආරියදාස සමරතුංග පියාණන්, රෙජිනා දමයන්ති සමරතුංග මෑණියන්, ඔබතුමා නමින් මියගේ ආදරණීය මෞතුමිය මල්ලිකා වික්‍රමතිලක මාතාව, චාල්ස් ඩාස් වික්‍රමතිලක තාත්තා, හේමන්ත වික්‍රමතිලක ආදරණීය සොහොයුරා, ජස්ටින් පෙරේරා, රීටා පෙරේරා, අයිවි පෙරේරා, අනුලා මඩවල, පැලිස් පෙරේරා සහ ග්‍රේස් මැටිල්ඩා කියන මේ පවුලේ අනිකුත් ඇත්තන්ගේ නමින් මියගේ අම්මලා තාත්තලා ආච්චි අම්මලා සියලා ගුරුතුමාලා ගුරුතුමීලා වෙනත් සියලුම ඥාතිවරු පින් අත්කර ගනිත්වා සූපත්ත්වා සපවත්ත්වා මේ පින්බෙලෙන් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියන දෙවිවරු පින් අත්කර ගනිත්වා දෙවිවරුන්ගේ අනන්ත ආශිර්වාදය ඔබට ලැබේවා. නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සූපත් බව ලැබේවා. ඔබේ දුවා දරුවන්ගෙත් ඔබගෙත් යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්ට දෙවියෝ ආශිර්වාද කරත්වා, උපකාර කරත්වා. උතුම් දෙවිවරු මේ මහා පින් අනුමෝදන් වෙලා නිවන් දකිත්වා කියලා සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන් වහන්සේලාට මියගිය සියලුම ඥාතිවරුන්ට මේ පින් අත්වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම නිවන් අවබෝධ කරගන්නට එතෙක් සසරේ උපදින හැම භවයකම කලන මිතුර ඇසුර සත්පුරුෂ සේවනය ලබන්ට මේ පින්කම පාරමී ධර්මයක් වේවා කියලා සාදු. අනන්ත වාසනාව.